මොකද මම විල්බට් අප් මට මගේ හාමිනේගෙන් තමයි මේ ගේ හම්බුනේ. උන්ද මට කලින් මැරුණා. දැන් මගේ නෑයෝයි දරුවෝයි ඔක්කොම මේ ගේ බෙදාගෙන බලන සන්තුසාරුව වෙනවා. උන් ඔක්කොටම ඕන එක විකුණ ඉර ගන්න. මේ ගේ විකුණ ඉර ගන්න මම ඉඳ තියන්නේ. මමයි හාමිනේ මේ ගේ හදන්න කොච්චර නම් මහන්සි වුණාද? හරියට කෑමක් බීමක්වත් කන්නේ නැතුව උන්ද මේ ගේ හදන්න මහන්සි වුණා. කොහෙද? ඒවත් දැන් ඉන්නේ උන්ට තේරෙන්නේ නැහනේ. ඔයද ආපු ගම මේ කොළඹට ලයින් දෙන්න නැතුව මහා ගෙදර එන්න කිව්වනේ. ඔව් යනකොට තිබිච්ච ප්‍රශ්නම තමයි. ඉතින් කිසි වෙනසක් වෙලා නැහැ. ඈ ජීවිතේම ප්‍රශ්නයක් තමයි ඉතින්. ඔහෝ තනියෙන් තමයි හැබැයි බලාගන්න කවුරු හරි අපේ අය දාලා ඇති. ඕ නෑ එන්න කියලා කිව්වා. ඉතින් මහ ගෙදර ආව. නෝන්ඩිය දාන්න එපා ඉතින්. ඈ හරි හරි කළුවා මාරපන් කියා වගේ නෙවෙයි සාගරය මහ ගෙදර කියා වගේ කියාංකෝ. ආ මත් දිනව ඈ. ආ Thank you.
බාර මොකද? උඹලට මේව තේරුම් ගන්න බෑ. මට තේරුම් ගන්න බැරි කට උඹලා කොහොමද තේරුම් ගන්න? අපි හාමිනේ ඉන්න දවස්වල ඔය නෑයෝ කියන එකෙක් අපි දිහා ඇහැක් කරලා බැලුවේ නෑ. බැලුවත් මොකක් හරි ඇදයක් එහෙම නැත්තම් කේලමක්. ආවත් එන්නේ අපිව බලන්න නෙවෙයි. ඇවිත් මොන හරි අරගෙන යන්න පුළුවන්ද කියලා බලන්න. දසල උන්දල මෙහෙට අඩි තියනවා විතරයි. උන්ට උන්ට ඉරිසියාව. මේ ගෙවල් මෙහෙම තියනවා දකිද්දි උන්ට ඉන්න බෑ. දැන් ඔබ මොකද මගේ දිහා බලන් කරන්නේ? මට මගේ පාඩුවේ ඉන්න දේල ඵලයක්. මට මේවා විවරයක් වෙනවා බලන් ඉන්න බෑ වටද? හලෝ, අඳුරන්න පුළුවන්ද? සාගර, සාගර කතා කරන්නේ. ඔව් ඔව්, පෙරේද ලංකාවට ආවේ. නෑ නෑ, කොළඹ නෙමේ ඉන්නේ. ඔව්, ඉතින් කොහොමද මැරි කරේ නැද්ද? කවුද හලෝ නාකි මනමාලිය බඳින්නේ? මමද? නෑ, මම මේ තීරණය කළා මේ කසාදයන් නොබැදින්. ඕ ජීවිතර ලැබෙන දේවල් ඉතින් බාර ගන්න ඕන. ඇත්තිතරම් සල්ලි හම්බ කරගෙන ආවේ මැරණකන් ජොලියෙන් ජීවත් වෙන්න. ඔව්. හලෝ හලෝ ඕනම් වෙලාවට තමයි බැටරියත් බහි. මගේ පස්සෙන් ආවට කිසි දෙයක් උඹට හම්බෙන්නේ නැහැ. මේ ලිඳ කපලා බැමි බැදලා බොන්න පුළුවන් තත්ත්වෙට ගෙනාවේ මමයි මගේ හාමිනේ. අන්තිමට මේකට හැමෝම අයිතිවාසිකම් කියන ගත්තා. වැටවල් ගැහුවා. අන්තිම කාලේ මගේ හාමිනේ හිටිය හරිම හිතේ අමාරුයි. අපි hina වෙලා හැදෙනවා දැක්කම
රට්ටුන්ට කේන්ති ගියා. ඒකයි මේ සේරම. දැන් ඉතින් සේරම හරියයි. මේලින්ද පාළුවට ගියාට පස්සේ ඔක්කොම හරියයි. සැරවුණාට මුදු සලක වදීදී හරි සනී පැත්තිය අයියකොහනකමන්ද අයිය මල්ලි කියන තරම් සිරුම නැතිෙන් අයිය කිව්වේ ඔයා කවුද මම සෙව්වන්දි බොයිෆ්‍රෙන්ඩ් එකක් වෙන්න දෙන්නේ නැද්ද? කෝච්චි මිස් වුණා. ඊළඟ කෝච්චියකට හවස් වෙනවා. හවස් වෙලා ගියොත්ින් දෑ වෙනවා. තනියම බොඩිමට යන්න බයයි. ඔයා හොල්මන් වලට බයද? හොල්මන් වලට කවුද බය නැත්තේ? මට කේන්ති එකමයි
උන්ට ඕනෝ නීති අයිති කරගන්න. මගේ දරුවන්ටත් ඒ පුරුද්දාවනේ. දැන් මගේ දරුවන්ට ඕන අපොච්චිගේ දාඩිය මහන්සියක හදපු මේකේ විකුණන්න. මං ඒකට ඉඩ තියන්නේ නැහැ. ඉඩ දීලා කොහොමද? මගේ හාමිනේ ඉන්න තැනක ඉඳන් පැලෙයි වේදනාවට. ඔබ බලන් හිටපන්. ඔබ බලාගෙන හිටපන්. දැන් ඔයාට තියෙන්නේ බස් එකේ. බස් එකේ ගියොත් කොහෙත් බෝඩිමට යන්න වෙන්නේ නැ. ඇයි දැන් කෙල්ලට තනියෙන් යන්න බැරි වෙන්නේ නැහැ. දැන් වෙලාව 4:30යි. දැන් මං යන්න ඕනේ. යන තැනකට මාවත් එක්කගෙන යන්නකෝ. ඔයාල දැන් මාව විශ්වාසයිනේ.
දැනන් හිටපා. මක මමයි හාමිනේ හදපු ලිඳ. මං කැමති වුණේ නෑ මට විරුද්ධකම් කරපු උන් ඒ ලිඳ පාවිච්චි කරනවට. මගේ ඇති තණ්හාවක් නෑ. නඩෝ විමල දාසයා ගෙවුම් මගේ දරුවෝ ඉගෙන ගන්නවට ඉරිසියයි වුණා. දැන් උන් හදන්නේ මගේ ළඳ උන්ගේ කරගන්න. මං ඒකට ඉඩ දෙන්නේ නැහැ. මොකද බොයි දිර්මන් දිහා බලන් ඉන්නේ. උඹ හිතන්නේ මම මහා නරක පෙරේතෙක් කියලාද? තමයි ගම මිනිස්සු කිය. මේක මේ අපේ අම්මලයි මහා ගෙදර. මේවා ඉතින් හොල්මන් කරනවා නම් අපි තමයි. ඔය විමල දාසයා මායි මේ ප්‍රශ්නෙකට අපිත් එක්ක තරහ වුණා. ඒත් ඉතින් අපි දෙගොල්ලටම වතුර බොන්න තිබුණ ඔය ළිඳ විතරයි. විමල දාසයා අපෙන් පලිගන්න බැරි කමට ළිඳෙන් පලිගත්තා. අන්තිමට උඩ ගොඩම්ම තරහ ගියේ අපි මායිම් වෙන් කළ වැට කහපු එකට. එතකොට විමල දාසයාට ළිඳට එන්න බැරි වුණා. මොකද උඹ කට අරගෙන බය වෙලා වගේ. දැන් උඹට ඕන වෙලා තිබුණේ මේ ඔක්කොම විස්තරය ඇත්ත දැනගන්නනේ. වැටෙන් මෙහා පැත්තට පැල්ල ලිඳට මැරිච්ච පූසෙක්ගේ බලකුණක් දාලා තිබුණා. මුන්ට පොන්න වතුර නැත්තම් අපිටත් ඒ වතුර මේ පාවෙන්න. එදා මගේ හාමිනේ ඉවසන් හිටියද නැත්තම් ක්ලියන්තියේ ඉන්න බැරුව හිටියේ. පුදුම වෛරයක්, පුදුම වෛරයක්. ඒ වෛරය තාමත් මගේ හිතේ අවුදු ගානක් තිස්සේ තියෙනවා. කකුලේ වැතුනා.
ඔය ස්විච් එක දාන්න. මම දන්නේ නැහැ ස්විච් එක තියෙන තැන. අපේ සීයා මේ බුලත් කොටපු වංගෙඩිය. වා මේ කාමරේ ඉන්න. මම අනිත් කාමරේ ඉන්න. ඒක මට මේ පොඩි කාලේ ඉඳන් හුරු තැන. බිත්තර වගේක් ගත්තා. හදාගෙන අර ගෙන වංගෙඩිය කමු. පේනවනේ මන්න යනවා මගේ දරුවන්ට කල්පනා බැරි මං ඉන්න මේ ගෙදරදි පින්දෙයි එහෙම නැති වුණොත් මං හැමදාම ලිද ආරක්ෂා කරනවා ¡Gracias!
බලන් ඉඳලා මදි. උඹලා මට තව පින් දෙන්න ඕන.